සමාජ මාධ්‍ය භාවිතය තුළ විවිධ පාර්ශ්වයන්ට සිදුවෙන විවිධ ආකාරයේ හිංසා කරදර අඩන්තේට්ටම් අපහාස උපහාස නැති කිරීම සඳහා යම්කිසි නියාමනයක් අවශ්‍ය බව විශාල ලෙස අපරාධ වර්ධනය වීමෙන් පසු මහජන සාමයේ ආරක්ෂාව භාර අමාත්‍යතුමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මේ සියල්ල සලකා බලලා අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය සහ ද්වේෂ සාගත හැසිරීම් මගින් සිදුවන හානි වලින් පොදු සමාජයේ ආරක්ෂා කිරීම අරමුණු කරගෙනමි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලැබ ඇති මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනප් කෙටුම්පතට අදාළ නීතිපතිතුමාගේ නිෂ්කාසන ලැබිලා තියෙනවා පනප් කෙටුම්පතේ තුන්වෙනි කොටසේ දැක්වෙන පරිදි පාත දැක්වෙන ක්‍රියාවන් මේ පනතේ විධිවිධාන මගින් වැරදි ලෙස අර්ථ නිරූපණය කරනවා ශ්‍රී ලංකාව තුල සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ sannivedanaya කිරීම අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම ආගමික හැඟීම් රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් sannivedanaya කිරීම ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේෂ සාගත ලෙස අසත්‍ය ප්‍රකාශයන් sannivedanaya කිරීම අන්තර්ජාලයෙන් හරහා වංචා සිදු කිරීම අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම සාමයේ කඩකිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතවම නිඳා කිරීම කැරල්ලක් හෝ රජයට විරුද්ධ වරදක් ආදිය සිදු කිරීමට සැලැස්සීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශය සංසරණය කිරීම හිරියර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශන sannivedana කිරීම ළමා අපයෝජනේ වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම වෙනස් කිරීම ඒ අනුව මෙකී කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කරනවා එහි අනුමැතිය ලැබීමට පසු මෙය අන්ත අසරණ නිරායුධ අවහිංසක මිනිසුන්ට සමාජයේ පොදුවේ සිද්ධ වෙන විවිධ අතවරයන්ට අනේක විද දුක්ඛ දෝමනංශයන්ට නීතිමය මගින් සාධාරණ පිළිසරණක් ලබා ගන්න පුළුවන් වෙන ආකාරයට කොමිසම් සභාවක් ස්ථාපිත කෙරෙනවා මේ පනත් කෙටුම්පත අනු ඒ නිසා අසත්‍ය නොවන ද්වේෂ සාගත නොවන ප්‍රකාශන සඳහා කිසිම බලපෑමක් මෙයින් සිද්ධ වෙන්නේ නැහැ මේ පිළිබඳ පාර්ලිමේන්තුවට මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළා සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා